හරි. අදමම කතා කරන්න යන්නේ අපි හැමෝටම වගේ ගොඩක් අදාළ ටොපික් එකක්. ඔයාට කවදා හරි දැනෙලා තියෙනවද ඔයා ඔයාගේ යාළුවන්ට එහෙම නැත්නම් නෑදෑයන්ට වඩා පිටිපස්සෙන් එහෙම නැත්නම් ජීවිතේ එයාලට වඩා දේවල් අඩුවෙන් achieve කරලා තියෙන්නේ කියලා. මෙහෙම පසුගාමී සිතුවිල්ලක් තියෙනවා නම් කලබල වෙන්න එපා. මම විශ්වාසෙන් කියනවා ඔයා තනි වෙලා නැහැ. අද මගේ මාතෘකාවට හේතුව තමයි මට ගිය සතියේ මගේ ලංකාවේ ඉන්න හොඳම යාළුවෙක්ගෙන් ආපු ෆෝන් කෝල් එකක්. එයත් මට කිව්වේ මෙන්න මේ වගේ කතාවක්. ඒ කතාව නම් ටිකක් දිගයි. ඒ වුණාට ඒකේ සාරාංශය ගත්තොත් එහෙම මෙන්න මේ වගේ. මගේ යාළුවාට දැනෙනවලු එයා ජීවිතේ ෆේල්. එහෙම නැත්නම් එයාගේ සමකාලීන අයට වඩා ගොඩක් පිටිපස්සෙන් ඉන්නේ කියලා. මේ ඔක්කොමත් එක්ක එයා වැඩක් නැති කෙනෙක්. එහෙම නැත්නම් වටිනාකමෙන් අඩු කෙනෙක් කියලා එයාට දැනෙනවලු. ඒ විතරක් නෙවෙයි මේ සිතුවිල්ල හින්දා එයාට එදිනදා ජීවිතයේ තියෙන වැඩ ටිකත් හරියට කරගන්න බැරි වෙලා. ඒ කියන්නේ එයාගේ ස්ටඩි ජොබ් එකේ වැඩ වගේ හැම දෙයක්ම අවුල් කරගෙන මොනවා කරන්න ගියත් එයාට හිතෙන්නේ එයා අනිත් අයට වඩා පිටිපස්සෙන් ඉන්න. එහෙම නැත්නම් ෆේල් වුණ කෙනෙක් කියලා. මේවා ගැන හිත හිත ඉඳලා එයාට කරන්න තියෙන වැඩ ටිකක් මිස් වුණාට පස්සේ එයා තව තවත් මේ ප්‍රශ්නෙම එරෙන එක තමයි වෙන්නේ. ඔයාට තේරෙනවනේ මේකේ තියෙන බරපතලකම. මෙන්න මේ ප්‍රශ්නෙට ඇඩ්වයිස් එකක් ගන්න තමයි එයා මට කෝල් කරේ. මගේ යාළුවා මට කිව්ව කතාවේ පැති දෙකක් තියෙනවා. එක සයිඩ් එකක් මාරම අප්සෙට් බට් අනිත් සයිඩ් එක මාර හොඳයි. මෙතන තියෙන අප්සෙට් කතාව තමයි මෙයාගේ මේ සිතුවිල්ල හින්දා එයාට පහුගිය අවුරුදු කීපෙම සෑහෙන දේවල් ජීවිතෙන් මිස් වෙලා. එයා කරන රස්සාව, එයාගේ පුද්ගලික ජීවිතය වගේම එයාගේ රිලේෂන්ෂිප්ස් වලත් ප්‍රශ්න ගොඩක් ඇති වෙලා. ඉතින් මේ ප්‍රශ්න එයාට ඉක්මනටම විසඳගන්න බැරි වුණොත් එහෙම එයාගේ ජීවිතය අවුල් ජාලාවක් වෙන එක කාටවත් නවත්තන්න බෑ. ඉතින් එහෙනම් මොකද්ද මෙයාගේ ප්‍රශ්න තියෙන හොඳ පැත්ත? මේ ප්‍රශ්න තිබ්බ හොඳ පැත්ත තමයි මමත් මේට අවුරුදු කීපයකට කලින් මගේ යාළුවා හිටපු තැනම හිටපු එක. ඒක හින්දා යාට මේ දේවල් දැනෙන්න කොහොමද? මේ දේවල් කොච්චර හර්ට්ෆුල්ද වගේ හොඳ අයිඩියා එකක් මට තියෙනවා. ඒක හින්දාම මම මගේ යාළුවාට අයියෝ මේ දේවල් ගණන් ගන්න එපා. ඔයාට පිස්සු නෙමේ විකාර හිත හිත ඉන්නේ. ඔය බොරු වැඩ ටික නවත්තලා වැඩ ටික හරියට කරගන්න මේ විකාර හිතන් නැතුව. මල විකාර මට පේන්නේ ඔයාට හොඳටම පිස්සු. ඔයාට හිතන්න දේවල් නැතුවද මේ වගේ බොරු දේවල් හිත හිත ඉන්නේ වගේ ගොන් කතා කියන්නේ ගියේ නැහැ. හැබැයි කියන්න කනගාටුයි මට ඔය වගේ ප්‍රශ්න තියෙනකොට මගේ ළඟෙන් හිටපු ගොඩක් අය කිව්වේ ඔය දේවල්. මේකෙන් වෙන්නේ මේ ප්‍රශ්නේ වැඩි වෙන එක විතරයි. ඒ වගේම අනිත් හොඳ පැත්ත තමයි මේ දේවල් යටපත් කරලා මට මගේ ටාගට්ස් වලින් යම් තාක් ප්‍රමාණයක් හරි ඇචීව් කරගන්න පුළුවන් වුණ එක. ඉතින් මම හිතුවා සමහර විට මම කරපු දේවල් එයත් කරොත් එහෙම එයාටත් මේ ප්‍රශ්නෙන් ගොඩ එන්න පුළුවන් වෙයි කියලා. එහෙම හිතලා මම කරේ මම මේ වගේ ප්‍රශ්නක ඉන්නකොට එතනින් එළියට යන්න මම කරපු දේවල් කිසිම දෙයක් හංගන්න නැතුව එයාට එක්ස්ප්ලেইন කරපු එක. ඊට පස්සේ මම හිතුවා මේ දේවල් වැදගත් වෙන්නේ මගේ යාළුවාට විතරක් නෙවෙයි මේ වගේම ප්‍රශ්නවල ඉන්න අය සමාජයේ ගොඩක් ඇති කියලා. ඉතින් එයාලටත් ඒ තත්වෙන් මිදෙන්න සමහර විට මේ ස්ටෙප්ස් වැදගත් වෙයි. ඒකයි මේ වගේ වීඩියෝ එකක් අද මම කරන්න හිතුවේ. ඉතින් ඔයාලටත් කවදා හරි ජීවිතේ අනිත් අයට වඩා ඔයා පිටිපස්සෙන් කියලා දැනෙලා තියෙනවා නම් එහෙම නැත්නම් ඒ වගේ දේවල් ඔයාගේ මනසට කරදර කරනවා නම් මේ වීඩියෝ කියවර එනකන් අනිවාර්යෙන් බලන්න. හරි, අපි හිතමු තාම ඔයාට එහෙම වෙලා නැහැ කියලා. ඒත් අද අපි ජීවත් වෙන සංකීර්ණ සමාජයේ අපිට ඕනෙම දවසක ඕනෙම වෙලාවක මේ වගේ ඒකට ෆේස් කරන්න වෙන්න පුළුවන්. ඒක හින්දා මේ වීඩියෝ එක ඔයාටත් අදාළයි. යාළුවා මට මේ දේවල් කිව්වට පස්සේ මම මුලින්ම කරපු දේ තමයි මේ ප්‍රශ්නට අදාළ ඇත්ත හේතුව හොයන්න මහන්සි වුණ එක. ඒක එච්චර අමාරුුනේ නැහැ. මොකද මේ වගේ දේවල් එයා හිතන්න හේතුව තමයි එයා අනිත් අයත් එක්ක එයාගේ ජීවිතේ කම්පෙයා කරන එක. එහෙම නැත්නම් සංසන්දනය කරන එක. මෙහෙම සංසන්දනය කරන්න ගියාට පස්සේ තමයි එයා අනිත් අයට වඩා පිටිපස්සෙන් එහෙම නැත්නම් පසුගාමී කියලා එයාට දැනෙන්න පටන් ගන්නෙ. ගොඩක් වෙලාවට අපි අපේ ජීවිත තව කෙනෙක් එක්ක සංසන්දනය කරන එක සාමාන්‍ය දෙයක්. ඒ වගේ මේක නවත්තන්න පුළුවන් දෙයක්ුත් නෙවෙයි. ගොඩක් අය කියනවා අපේ ජීවිත තව කෙනෙක් එක්ක සංසන්දනය කරන්න හොඳ නැහැ, ඒක හොඳ දෙයක් නෙවෙයි, එහෙම කරන්න එපා කියලා. ගොඩක් අයට එහෙම කියන්න පුළුවන්. ඒ වුණාට අපි දන්නේම නැතුව හැම වෙලේම අපි අනිත් අයත් එක්ක සංසන්දනය වෙනවම තමයි. ඒක පාලනය කරගන්න පුළුවන් කීප දෙනෙක් ඇති. ඒත් බහුතරයක් මේ වගේ තමයි. ඔවේ සමහර අය කියන විදිහට අපිට අනිත් අයත් එක්ක අපේ ජීවිතේ කම්පෙයා කරන්න නැතුව ඉන්න පුළුවන් නම් ඒක හොඳයි. එහෙම කරන කෙනෙක් ඉන්නවා නම් එහෙම දිගටම කරගෙන යන්න කිසිම ප්‍රශ්නයක් නැහැ. බට් මම කලින් කිව්වා වගේ බහුතරයකට මේ වැඩේ කරන්න ගොඩක් අමාරුයි. ඉතින් මේ වගේ වෙලාවට අපිට වෙනස් විදිහකට මේකට අප්‍රෝච් කරන්න වෙනවම තමයි. මම යාළුවත් එක්ක කතා කරනකොට ඒ වගේම මගේ පරණ එක්ස්පීරියන්ස් වලින් මට ඉක්මනටම තේරුම් ගිය දෙයක් තමයි අපි ජීවිතේ වැඩිපුරම අපිව කම්පෙයා කරන්න යූස් කරන්නේ මේ සෝෂල් මීඩියා කියන එක. මේ සෝෂල් මීඩියා වලිනුත් වැඩිපුරම Facebook and Instagram. මගේ යාළුවා කිව්ව දෙයක් තමයි එයා Facebook browse කරනකොට. එහෙම නැත්නම් එයාගේ යාළුවා Facebook එකේ දාලා තියෙන දේවල් දකිනකොට තමයි එයාට එයා පසුගාමී කියලා වැඩිපුරම දැනෙන්නේ කියන එක. මේ සංසිද්ධිය ඇත්තක්ද බොරුවද? පුළුවන් නම් පල්ලෙහා comment section එකේ පොඩි comment එකක් දාන්න. මට අනුව නම් මේක සෑහෙන ඇත්තක්. මම අත්දැකීමෙන් කියන්නේ. හරි, අපි දැන් ප්‍රශ්න දන්නවනේ. ඉතින් මේකට තියෙන විසඳුම, එහෙම නැත්නම් solution එක මොකද්ද? හරි සරලයි, Facebook පාවිච්චි කරන එක නවත්තලා දාන්න. එහෙම නේද?
නෑ මම ඒ වගේ ගොන් කතා කොහෙත්ම කියන්නේ නැහැ. අද වගේ සංකීර්ණ සමාජයක අපිට සමාජෙන් තනි වෙලා එහෙම නැත්නම් සමාජෙන් ඈත් වෙලා ජීවත් වෙන්න කොහෙත්ම විදිහක් නැහැ. ඒ වගේ දේවල් කරා කියලා අපිට කවදාවත් මේ ප්‍රශ්නෙන් ගැලවෙන්නත් බෑ. මම දකින විදිහට මේකට තියෙන විසඳුම තමයි අපි මේ Facebook, Insta වගේ සමාජ මාධ්‍ය කොහොමද වැඩ කරන්නේ කියන එක ගැන අවබෝධයක් ගන්න එක. ඒක තේරුම් ගත්තොත් අපේ ප්‍රශ්න ගොඩකට උත්තර එතනම තියෙනවා. මෙතෙන්දී අපි තේරුම් ගන්න ඕනේ වැදගත් සංසිද්ධියක් තියෙනවා. ඒකට ඉංග්‍රීසියෙන් කියන්නේ highlight reel effect කියලා. ඉතින් මොකක්ද මේ highlight reel effect කියන්නේ? අපි මේ social media වල post කරලා තියෙන මොනවද කියලා බැලුවොත් එහෙම ඒවා අපේ ජීවිතේ highlights. එහෙම නැත්නම් ගොඩක් විශේෂ දේවල් විතරයි අපි Facebook එකේ, එහෙම නැත්නම් Insta එකේ දාන්නේ. එහෙම නැත්නම් කෙනෙක්ගේ ජීවිතයේ තියෙන අතිවිශේෂ හොඳම අවස්ථා තමයි මේ වගේ තියෙන්නේ. හැම වෙලේම නෙවෙයි ගොඩක් වෙලාවට. කෙනෙක් ගියපු මාර ලස්සන trips, parties වගේ දේවල්. එහෙම නැත්නම් ළඟදි වෙන රටකට migrate වුණ කෙනෙක් හිමත් එක්ක ගත්ත photos. කෙනෙක් ජීවිතේ ගත්ත මොකක් හරි ජයග්‍රහණයක්, ජොබ් ප්‍රමෝෂන් එකක් වගේ එකක්. ඒ වගේම කෙනෙක් පවුලයාත් එක්ක ජීවිතේ එන්ජොයි කරන දේවල් වගේ ඒවා Facebook එකේ යන් Instagram වල වැහි වැහැලා. ඒ වගේම අපි Facebook හරි Insta හරි browse කරනකොට මේ වගේ දේවල් දකින්නේ එකම එක යාළුවෙකුගෙන් විතරක් නෙවෙයි. අපිට ඉන්න හැම friend කෙනෙක්ගෙම, එහෙම නැත්නම් අපේ හැම follower කෙනෙක්ගෙම මේ වගේ දේවල් අපි දකිනවා. මේ වගේ profiles තියෙන එකක් දෙකක් නෙවෙයිනේ, සිය දහස් ගාණක් තියෙනවා. ඉතින් අපි Facebook browse කරන වාරයක් ගානේ දකින්නේ මේ වගේ දේවල් විතරයි. පොඩ්ඩක් හිතලා බලන්න අපි හැම වෙලේම මේ වගේ දේවල් විතරක් දකිනකොට වෙන්නේ මොකද්ද කියලා. ඕනෑම සාමාන්‍ය මිනිස්සෙට හිතෙන්න පටන් ගන්නවා මට ජීවිතේ කිසිම දෙයක් නැහැ, ඒ වුණාට මගේ වටේ ඉන්න මගේ යාළුවන්ට ජීවිතේ හැමදේම තියෙනවා කියලා. එහෙම හිතනකොට අපේ ජීවිතය ගැන අපිටම අවුල් යනවා, අපිටම කලකිරෙනවා. වරද්ද ගන්න එපා, මේක ජෙලසි, එහෙම නැත්නම් ඉරිසියාව නෙවෙයි. කෙනෙක්ට මේවා දැක්කම ඉරිසියාවක් ඇති වෙන්නත් පුළුවන්, ඒක වෙනම කතාවක්. ඒ වුණාට මෙතන ඇති වෙන්නේ ඉරිසියාව විතරක් නෙවෙයි. මෙතෙන්දි වෙන්නේ ඒ දේවල් නැවත නැවත දකිනකොට අපි පරාජිතයෙක්, එහෙම නැත්නම් අපිට කිසිම දෙයක් achieve කරගන්න බෑ කියන මානසිකත්වය අපිට ඇති වෙන එක. දැන් මගේ යාළුවාට තිබ්බ ප්‍රශ්නේ පැහැදිලි. දැන් අපි ආයෙත් කතා කරමු අර highlight reel effect කියන එක ගැන. මෙතෙන්දී අපි තේරුම් ගන්න ඕනේ දේ තමයි අපේ යාළුවෙක්ගේ post එකක් Facebook එකේ දැක්කා කියන්නේ ඒක එයාගේ ජීවිත කතාව නෙවෙයි කියන එක. ඒ වගේම මේ වගේ post එකක් දැක්කා කියලා එයාගේ ජීවිතේ වෙන්නේ මොනවද කියන එක ගැන අපිට සමස්ත idea එකක් ගන්න බෑ කොහෙත්ම. මොකද මම කලින් කිව්වා වගේ මේ Facebook එකේ තියෙන post එකක් කියන්නේ එයාගේ ජීවිතේ විශේෂ අවස්ථාවක් විතරයි. සමහර විට මේ වගේ දෙයක් කරන්න හම්බ වෙන්නේ එයාට අවුරුද්දටම එකපාරක් වෙන්න පුළුවන්. ඒ ඔක්කොම අමතක කරන්නකෝ. මේකයි සරලම කතාව. සරලවම සෝෂල් මීඩියා පෝස්ට් එකක් කියන්නේ මෙන්න මෙච්චරයි. ඒ පෝස්ට් එක දාන කෙනා අපි අපේ යාළුවා කියලා හිතමු. එයා ලෝකෙට පෙන්වන්න හදන දේ විතරයි. එයා ලෝකෙට පෙන්වන්නේ මොකද්ද and ලෝකෙන් හංගන්නේ මොනවද කියන එකේ සම්පූර්ණ බලය තියෙන්නේ එයා ළඟ. මගේ Facebook account එකේ මම දාන පෝස්ට් එකක් කියන්නේ මට ලෝකෙට පෙන්වන්න ඕනේ දේ. එහෙම නැතුව මම දාන්නේ ඔයාට ඕනේ දේ නෙවෙයි. මෙන්න මේක හොඳට තේරුම් ගන්න. පළවෙනි දේ තමයි අපි කවදාවත් අපිව තව කෙනෙක් එක්ක සංසන්දනය කරන්න හොඳ නැති එක. ඒ වුණාට සාමාන්‍ය කෙනෙක්ට ඒක නවත්තන්න බෑනේ. හැබැයි අපිට සංසන්දනය කරන්න ඕන නම් මේ Facebook Insta වගේ දේවල් කවදාවත් use කරන්න එපා. මොකද ඒකේ තියෙන හැම දෙයක්ම ඇප්පක් වෙන්න ඕනේවත් අපිට control කරන්න පුළුවන් දෙයක් වෙන්නවත් ඕනේ නැහැ. Facebook එකේ තියෙන post එක සම්පූර්ණ පාලන බලය තියෙන එක දාන කෙනා අතේ. අපිට ඕනේ දේවත් ඇත්තම විතරක්වත් නෙවෙයි, තව කෙනෙක්ට ඕනේ දේ තමයි අපිට පේන්නේ. මෙන්න මේක හොඳට තේරුම් ගන්න. අපි මේ social media වල තියෙන photos මගමු. මේ photos බැලුවොත් එහෙම අපිට යාළගේ ජීවිතයේ තියෙන ප්‍රශ්න, ඒ වගේම යාළක් කරන hard work වගේ දේවල් ගැන ලොකු idea එකක් එන්නේ නැහැ ගොඩක් වෙලාවට. උදාහරණයක් විදිහට මම දැන් අවුරුදු 8ක් විතර ඕස්ට්‍රේලියාවේ ඉන්නේ. මම මේ වගේ දේවල් අනන්තවත් දැකලා තියෙනවා. මෙහි ඉන සමහර මිනිස්සු දවසකට පැය 18ක් 19ක් වැඩ කරනවා. ඒ වගේම සමහර students ලා මිලියන ගණන් ණය වෙලා තමා මෙහෙ ඇවිල්ලා ඉන්නේ. සමහර වෙලාවට යාළට ජීවත් වෙන්න තිබ්බ එකම ගෙදරත් උකස් කරලා. තමන්ගේ course fee එක හොයන්න විතරක් නෙවෙයි, ගෙදර තියෙන ණය ගෙවන්නත් සමහර වෙලාවට සීමිතව මෙයාලට වැඩ කරන්න වෙනවා. අවුවද, වැස්සද, සීතලද, රස්නේද මේ වගේ කිසිම දෙයක් අදාළ නැහැ. හැමදෑම එකම විදිහට වැඩ කරන්න ඕනේ. ගොඩක් වෙලාවට මේ වගේ දේවල් ගැන post එකක් Facebook Insta වල නැහැ. ඉඳලා හිටලා තියෙන අවස්ථා ඇති. ඒ වුණාට මේකේ keyword එක තමයි ගොඩක් වෙලාවට. මම මේ පිටරට යන අය ගැන පොඩ්ඩක් වැඩිපුර කතා කරන්නේ මේ දවස්වල ඒක පොඩි ට්‍රෙන්ඩ් එකක් වෙලා තියෙනවා. ඒ වගේම ලංකාවේ පොඩි මතයක් තියෙනවා ගොඩ යන්න ඕන නම් රට යන එක අත්‍යවශ්‍යයි කියලා. මට ඒකට මගේ අත්දැකීමෙන් සරලවම කියන්න තියෙන්නේ මෙච්චරයි. රට ගීපු හැම එකම ගොඩ ගිහිල්ලත් නැහැ. ඒ වගේම ගොඩ ගීපු හැම එකම රට ගිහිල්ලත් නැහැ. මෙන්න මේක තේරුම් ගන්න. රට ගිහිල්ලා ගොඩ ගීපු අය වගේම ලංකාවේ ඉඳන් ගේමක් ගහපු අයත් ඕනේ තරම් ඉන්නවා. ඒ වගේම ලංකාවේ ඉඳන් කෙලව ගත්ත අය වගේම පිටරට ගිහිල්ලත් කෙලව ගත්ත අයත් ඉන්නවා. මෙන්න මේකත් හොඳට තේරුම් ගන්න. මම මේ දේවල් කියන්නේ පහුගිය අවුරුදු 8ක් 10ක් තිස්සේ මම දැකපු දේවල් වලින්. එහෙම නැතුව මට මේ හිතන දේවල් විතරක් නෙවෙයි.
ඒ වගේම තමයි සමහර අය ඉන්නවා තමන් ගෙදරදී කාපු පිඟානවත් ලංකාවේදී හොදලා නැහැ. හැබැයි පිටරට ඇවිල්ලා කිසිම ප්‍රශ්නයක් නැතුව රෑ පාන්දර වෙනකන් ටොයිලට්ස් හොදනවා. මම මේ එක රස්සාවක්වත් පහත් කරනව නෙවෙයි. මමත් මේ ගොඩක් දේවල් කරලා තියෙනවා. ඒ වුණාට FB යන Insta වල මේ දේවල් ලොකුවට යන්නේ නැහැ. අන්න ඒ දේ විතරයි මම කියන්නේ. වැරදියට තේරුම් ගන්න එපා. මට අනුව නම් මේ වගේ part time jobs කීපයක් කරලා තමන්ගේ වැඩවලට සල්ලි හම්බ කරගන්න එක ගොඩක් හොඳ දෙයක්. මගේ point එක මේ දේවල් නෙවෙයි social media යන්නේ. අපි අවුරුද්දට සැරයක් එහෙම නැත්නම් මාස 3-4කට සැරයක් යන trip එක photo එකක් විතරයි. එතකොට ලංකාවේ ඉන්න සමහර අය හිතන්නේ මේ මිනිස්සුන්ට කිසිම ප්‍රශ්නයක් නැහැ කියලා. වැරදියට තේරුම් ගන්න නැතුව මගේ පොයින්ට් එක විතරක් තේරුම් ගන්න. මේ වගේ දේවල් තව ඕනේ තරම් කතා කරන්න පුළුවන්. මතකනේ මම මුලින්ම කිව්වදී Facebook එකේ තියෙන post එකක් කියලා කියන්නේ ඒක දාන කෙනා ලෝකෙට පෙන්නන දේ විතරයි. ඒක හැම වෙලේම 100%ක් යථාර්ථෙම නෙවෙයි. ඉතින් මගේ යාළුවාට මම කිව්ව දේ තමයි ඔයාට ඔයාගේ ජීවිතේ තව කෙනෙක් එක්ක කම්පෙයා කරන්නම ඕනේ නම් මේ සෝෂල් මීඩියා නැතුව වෙන මොකක් හරි වෙන ක්‍රමයක් හොයාගන්න කියලා. එයා ලංකාවේ ඉන්න කෙනෙක් නම් පුළුවන් නම් එයාකව හම්බ වෙලා පොඩ්ඩක් කතා කරලා බලන්න. එහෙම නැත්නම් වෙන මොකක් හරි ක්‍රමයක් යූස් කරන්න මේ සෝෂල් මීඩියා නැතුව. මහ ලොකු දෙයක් නෙවෙයි, සරල දෙයක්. මම මේකත් එක්කම කතා කරන්න ඕනේ තවත් දෙයක් තියෙනවා. අපේ ජීවිතේ පසුගාමී තත්වයක් නැති වුණත් අපි තව කෙනෙක් ගැන තීරණයක් ගන්න මේ සෝෂල් මීඩියා යූස් කරන එක මාර වැරදි. මම පුද්ගලිකව දන්නවා අද වෙනකොට මේ Facebook එකෙන් හම්බුන couples relationships පටන් ගන්නවා and ඒක පොඩි trend එකක් වෙලා තියෙනවා. මට ඔයාලට කියන්න තියෙන්නේ මෙච්චර තමයි. කෙනෙක් දාලා තියෙන Facebook හරි Insta හරි post එකක් දැකලා එයාගේ ජීවිතේ මොන වගේද කියලා තීරණය කරන්න යන්න එපා කොහෙත්ම. ඒ post එකක් කියන්නේ එයා ලෝකෙට පෙන්වන්න හදන දේ විතරයි. ඒක යථාර්ථයෙන් වෙනස් වෙන්න ලොකු ඉඩක් තියෙනවා. හැම වෙලේම වෙනස් කියලා නෙවෙයි මම කියන්නේ. එහෙම වෙනස් වෙන්න ලොකු chance එකක් තියෙනවා. උදාහරණයක් විදිහට සමහර අය මේ Facebook එකේ funny post, එහෙම නැත්නම් මේ විහිළු තියෙන දේවල් share කරනවා. එතකොට ඒව දකින්න සමහර අනිත් අය හිතනවා මූණන් හරිම cool මාර fun එකේ ඉන්න විහිළු කර කර ඉන්න ආතල් dial එකක් කියලා. ඒ වුණාට යථාර්ථයේ සමහර වෙලාවට ඌ අමු අපතේක් වෙන්න පුළුවන්. ඒ වුණාට සමහර අය මේක නම් වැඩිපුර කරන්නේ boys ලා. එයා නිකන් හරි cute දේවල්, බලු පැටව්, පූස් පැටව් වගේ දේවල් share කරනවා. එතකොට මේ අනිත් ගෑනු ළමයි වගේ කට්ටිය හිතන්නේ මෙයා හරි cute, හරිම සත්ව කරුණාව තියෙන පට්ට ආතල් පොරක් කියලා. ඒ වුණාට එයාගේ ඇත්ත තත්ත්වය ගත්තොත් එහෙම ඊට වඩා සම්පූර්ණයෙන් වෙනස් වෙන්න පුළුවන්. අනිත් එක තමයි ෆන්ම. මම මේ දවස්වල ඉඳලා හිටලා Facebook යනකොට දකිනවා සමහර මිනිස්සු ලියන පත හැලි. ඇත්තටම ලියනේ වුණොත් නෙමෙයි මොකෙක් හරි ලියපු එකක් අරගෙන තමන්ගේ වෝල් එකේ දාගන්න. එහෙම නැත්නම් ෂෙයා කරන සෙට් එකක් තමයි වැඩිපුර ඉන්නේ. අර දාර්ශනික, රැඩිකල්, නිර්ආගමික ටෝක්ස් දෙන සෙට් එකක් ඉන්නේ. ඉතින් මේ වගේ post එකක් කියවපුවම සමහර අය හිතනවා මෙයා මේ පැවතගෙන ඉන්නේ ඇල්බර්ට් අයින්ස්ටයින් ගෙන්. එහෙම නැත්නම් ඇරිස්ටෝටල් ගෙන් කියලා. ඒ වුණාට සමහර වෙලාවට මොකද ඇත්ත තත්ත්වය ගත්තොත් එහෙම කතා කරන්න දෙයක් නැහැ. මේ වගේ මිනිස්සු මට විතරක් නෙමෙයි, ඔයාලටත් ඕනේ තරම් හම්බ වෙලා ඇති. මම මේ මෙච්චර උදාහරණ අරගෙන අමාරුවෙන් කියන්නේ කවදාවත් මේ සෝෂල් මීඩියා වල තියෙන post එකක් use කරලා තව කෙනෙක්ව judge කරන්න. එහෙම නැත්නම් අපිව යාළුවත් එක්ක compare කරන්න යන්න එපා කියන එක තමයි. මගේ යාළුවාටත් මම දුන්න ලොකුම advice එක තමයි ඒක. මම මේ කිව්ව සෝෂල් මීඩියා වල තියෙන දේවල් එක්ක අපිව compare කරන්න යන එකේ තියෙන එක ප්‍රශ්නයක් විතරයි. ඒ වගේම තවත් ප්‍රශ්න set එකක් තියෙනවා. අපේ බාහිර පෙනුම කියන එක අපේ පෞරුෂයට මාර වැදගත් දෙයක්. ඒකේ කතා කරන්න කිසිම දෙයක් නැහැ. මීට අවුරුදු බර ගානකට කලින් තමා කිව්වේ මිනිසෙක් මැනිහැක්කේ ඇඳුමෙන් නොව ක්‍රියාවෙනි කියලා. ඒ වුණාට අද වෙනකොට අපි හොඳට ඇඳ පැළඳගෙන යන එක අත්‍යවශ්‍ය දෙයක් වෙලා තියෙනවා සමහර තැන්වලට. අද අපි සෝෂල් මීඩියා වල දාන portrait එකක්, එහෙම නැත්නම් photo එකක් ගත්තොත් එහෙම ඒක ඇත්තම photo එකකින්, එහෙම නැත්නම් ඇත්තම අපෙන් සෑහෙන දුරට වියුක්තයි. අද ඕනෙම smartphone එකකින් ගන්න normal photo එකක් කියන්නේ සෑහෙන දුරට process කරපු, එහෙම නැත්නම් යථාර්ථයෙන් වෙනස් කරපු photo එකක්. ඉස්සර වගේ මේ වගේ photo edit කරන්න Photoshop වගේ software දැනගෙන ඉන්න ඕනේ නැහැ අද. ඕනෙම mid-range phone එක photo එක ගන්නකොටම මේ දේවල් වෙනවා. එතකොට අද කෙනෙක්ගේ Insta වල තියෙන photo එකක් දැකලා යානම් මාර ලස්සනයි, යානම් මාර cute, යානම් මාර handy, අපි මාර කැතයි කියලා අපි ගැන අවතක්සේරු කරගන්න එක කිසිම වැඩක් නැති වැඩක්. මොකද 99%ක් වෙලාවට ඒ photo එක කියන්නේ යථාර්ථයෙන් ගොඩක් ඈත තියෙන photo එකක්. මම මේ ගැනත් කතා කරේ මම පුද්ගලිකව දැකලා තියෙනවා සමහර අය තමන්ගේ ජීවිතේ ගොඩක් පසුගාමී වෙලා තියෙනවා. එයා කැතයි, එහෙම නැත්නම් එයාගේ යාළුවන්ට සාපේක්ෂව කැතයි කියලා හිතාගෙන. මෙහෙම නිගමනයකට ඇවිල්ලා තියෙන එයා Facebook හරි Insta හරි තිබ්බ photo එකක් දැකලා. මෙන්න මේ දේවල් ගැනත් සෑහෙන අවබෝධයෙන් ඉන්න. ඊට පස්සේ වගේ ෆොටෝස් දැක්කට පස්සේ රුපියල් 40,000ක් 50,000ක් වියදම් කරලා ක්‍රීම් එකක් ගන්නවා සුදු වෙන්න හිතාගෙන. ක්‍රීම් ගාලා සුදු වෙන එක හරි කළු වෙන එක හරි නරකයි කියලා නෙවෙයි මම කියන්නේ. ඒ දේවල් කරන්න ඕනේ අපි අපේ අවශ්‍යතාවයට. එහෙම නැතුව මේ සෝෂල් මීඩියා වල ඉන්න කට්ටියගේ අවශ්‍යතාවයට නෙවෙයි. මෙන්න මේකත් හොඳට තේරුම් ගන්න. ගොඩක් වෙලාවට මේ සෝෂල් මීඩියා වල තියෙන post එකක් කියන්නේ අපේ අවධානය දිනා ගන්න එයාලා දාන post එකක් විතරයි.
හරි දැන් මම මගේ යාළුවාට තිබ්බ ප්‍රශ්න හොඳටම දන්නවා. ඉතින් දැන් ප්‍රශ්නේ විතරක් දැනගෙන වැඩක් නැහැනේ. මෙතනින් අපි මිදෙන්නේ කොහොමද? ඒක තමයි ඊළඟට තියෙන ප්‍රශ්නේ. මේ වෙලාවේ මම මගේ යාළුවාට දුන්න ඇඩ්වයිස් එක තමයි ඔයා අනිත් දේවල් ගැන බලන ගමන් ඔයාගේ ජර්නි එක එහෙම නැත්නම් ඔයාට යන්න ඕනේ කොතෙන්දද කියන එක ගැන අදහසක් ගන්න කියන එක. මොකද අපි හැමෝම එකම වගේ එකම දේවල් කරන්න ඕනේ නැහැ. එක එක්කෙනා යන පාත් එක වෙනස්. අපි හැමෝම අපිට ගැළපෙන්නේ නැති වෙන වෙන දේවල් කරන්න ගියොත් එහෙම අපිට කෙලවෙන එක කාටවත් නවත්තන්න බෑ. ඒ වගේම අපිට කවදාවත් කියන්න බෑ අර අනිත් කෙනා ගිහපු පාර තමයි හරි ඔයා යන පාර වැරදි කියලා. මෙතෙන්දි තමයි අපිට මේ ස්මාර්ට් ඉලක්කයක් එහෙම නැත්නම් ස්මාර්ට් ගෝල් එකක් හදාගන්න එක අනිවාර්යෙන් වැදගත් වෙන්නේ. මම ඊට පස්සේ යාට කරේ අපි කොහොමද ස්මාර්ට් ඉලක්කයක් එහෙම නැත්නම් අපිට හරියට ඇචීව් කරන්න පුළුවන් ගෝල් එකක් හදාගන්න කියන එක යාට එක්ස්ප්ලেইন කරපු එක. මම ඒක ඔයාලට දැන් එක්ස්ප්ලেইন කරන්න යන්නේ නැහැ. මොකද මම ගිය සතියේ ඒක ගැන වෙනම වීඩියෝ එකක් කරා. ඒ වීඩියෝ එකේදී මම මුලින්ම අපි ස්මාර්ට් ඉලක්කයක් හදාගන්නේ කොහොමද කියන එක එක්ස්ප්ලেইন කරා. ඒක බැලුවේ නැත්නම් මේ වීඩියෝ එකෙන් පස්සේ ඒක අනිවාර්යෙන් බලන්න. මට views ගන්න නෙවෙයි. ඒක මෙතන ගොඩක් අදාළයි වගේම ඔයාලගේ ජීවිතේ පොසිටිව් වෙනසක් වෙනවා කියලා මට හොඳටම ෂුවර්. මට හොඳටම විශ්වාසයි ඔයාගේ ජීවිතේ අන්න ඒ විදිහට ස්මාර්ට් ඉලක්කයක් හදාගත්තොත් එහෙම අනිත් අය මොනවා කරත් අනිත් අය මොන මොන දේවල් Facebook එකේ දැම්මත් ඔයාට ඒ දේවල් ඔක්කොම අමතක කරලා තමන්ගේ ඉලක්කයට යන්න පුළුවන් වෙනවා කියලා. ඒ වගේම එතකොට අපිට කවදාවත් පරාජිත හැඟීමක් ඇති වෙන්නේ නැහැ. ඒ වගේම අනිත් වැදගත් දේ තමයි හොඳ මිනිස්සු අපේ ජීවිතයට ලං කරගන්න එක. මේ වගේ හොඳ වටිනා මිනිස්සු අපේ ජීවිතයට ලං කරගන්න නම් අපිත් හොඳ වටිනා මිනිස්සෙක් වෙන්න ඕනේ. එහෙම නැතු අපි මහා කැත වැඩ කර කර ඉන්නකොට හොඳ මිනිස්සු අවිල්ල අපිත් එක්ක එකතු වෙන්නේ නැහැ. මොකද මම කියන්නේ මගේ ජීවිතේ ළඟින්ම ඉන්න පස් දෙනාගේ සම්ප්‍රයුක්තය. මේක මට විතරක් නෙවෙයි ඔයාලටත් එහෙමයි. මම මේක ගැනත් වෙනම වීඩියෝ එකක් කරා. ඒක බැලුවේ නැත්නම් අනිවාර්යයෙන්ම බලන්න. මොකද අපේ ජීවිතේ අපි ළඟින්ම ඉන්න මිනිස්සු පස් දෙනා තමයි අපි කවුද කියන එක තීරණය කරන්නේ. ඔයා කොච්චර පොරක් වුණත් ඔයා ආශ්‍රය කරන්නේ වැරදි මිනිස්සු නම් ඔයාගේ ජීවිතේ තැනක හිර වෙනවම තමයි. ඔයාට දැනට මේ දේවල් මේ channel එකේම පටන් ගන්න පුළුවන්. මොකද මේ channel එකත් එක්ක එකතු වෙලා ඉන්න community එක මාර positive. ඔයාලට තියෙන ප්‍රශ්න, ඔයාලගේ experience මම හැම වෙලේම පල්ලයක් comment section එකේ දාන්න කියන්නේ ඒකයි. ඔයාලා මේ දේවල් share කරගන්න එක අපි හැමෝටම වටිනවා. මමත් මේ දේවල් වලින් ගොඩක් ඉගෙන ගන්නවා. මේ channel එකේ මට වටිනම දේ තමයි වෙන මුකුත් නෙවෙයි ඔයාලගෙන් ලැබෙන comments. ඒකයි මම හැම වෙලේම ඔයා මේ video එක ගැන හිතන්නේ මොකද්ද කියන එක comment එකකින් දාන්න කියන්නේ. තනි වචනයක comment එක වුණත් මට මාර වටිනවා. ඒ වගේම මේ comment section එකේ තියෙන ප්‍රශ්න වලට ඔයා උත්තර දන්නව නම් කවදාවත් දෙපාරක් හිතන්නේ නැතුව ඒවට උත්තර දෙන්න. මොකද මේ contents මගේ විතරක් නෙවෙයි අපි හැමෝගෙම. ඒකට සම්පූර්ණ අයිතිය ඔයාලට තියෙනවා. ඒ වගේම මම ඉස්සරහට හිතාගෙන ඉන්නවා මේ Dr. Don Explains කියලා community එකක් පටන් ගන්න. ඒකෙදි මම බලාපොරොත්තු වෙන්නේ අපි හැමෝම එතෙන්දි එකතු වෙලා අපේ ජීවිතේ productive කරගන්න එක. එහෙම නැත්නම් ප්‍රශ්න විසඳගෙන ඉස්සරහට යන එක. මට තාම හරි plan එකක් නැහැ මේ දේවල් කොහොමද කරන්න කියලා. ඔයාලටත් මොනවා හරි idea එකක් තියෙනවා නම් මේ දේවල් වලට කැමතිද නැද්ද වගේ දේවල් පුළුවන් නම් පල්ලෙහා comment section එකේ දාන්න. අපි බලමු ඉස්සරහට එකතු වෙලා වැඩක් කරන්න. ඒ වගේම මට අන්තිමේට කියන්න තියෙන අපේ ජීවිතයේ තියෙන ඇත්ත සම්බන්ධතාවය digital සම්බන්ධතාවලට වඩා ගොඩක් strong කියලා. ඒකින්ද කවදාවත් ඔයා ළඟින් ඉන්න මිනිස්සු මේ Facebook post එකක් වෙනුවෙන් අමතක කරන්න එපා. and මගේ යාළුවාට මේ සම්බන්ධයෙන් මන් දුන්න අන්තිම ඇඩ්වයිස් එක තමයි අපි මේ ජීවිතේ ඉස්සරහට යනකොට අර ස්මාර්ට් ගෝල් එකක් හදාගෙන අපි ඉස්සරහට යනකොට අපි ජීවිතේ ළඟා කරගන්න පොඩි පොඩි ජයග්‍රහණ තියෙන්නේ. අන්තිමේට ඇචීව් කරන ප්‍රයිම් ටාගට් එක නෙවෙයි. ඒ ගමනේ යනකොට අතරමැද හම්බෙන පොඩි පොඩි ජයග්‍රහණ තියෙන්නේ. අන්න ඒ දේවල් තනියම හරි තමන්ගේ ළඟම ඉන්න මිනිසුත් එක්ක සෙලිබ්‍රේට් කරන්න. එහෙම නැත්නම් ඒවා සමරන්න. දහස් ගණන් සල්ලි වියදම් කරලා සමරන්න කියලා නෙවෙයි මම කියන්නේ. මොකක් හරි ක්‍රමයකට ඒ ජයග්‍රහණ සමරන්න. එතකොට තමයි අපිට ඒ දේවල් කරන්න පොඩි මොටිවේෂන් එකක් එන්නේ. ඒ වගේම මට ඔයාලගෙන මාර ආඩම්බරයි. කොච්චර ප්‍රශ්න තිබ්බත් ඔයාලා ජීවිතේ කොහොම හරි මේ වෙනකන් ඇවිල්ලා තියෙනවා. මම ඔයාලගෙන ආඩම්බර වෙනවා වගේම ඔයාලත් ඔයාලගේ ජීවිතය ගැන ආඩම්බර වෙන්න. ඔයාලා ඇචීව් කරපු දේවල් ගැන සතුටු වෙන්න ආඩම්බර වෙන්න. මොකද අපි මේ වෙනකන් ඇවිල්ලා තියෙන ගමන කොහෙත්ම ලේසි ගමනක් නෙවෙයි. ඒ වගේම අන්තිමේට මම කිව්වේ මම අන්තිම එක කියලා මං හිතන්නේ කීපයක්ම කිව්වද? කමන්නේ. ඔයාලා පුළුවන් තරම් කිසි තේරුමක් නැතුව මේ social media use කරන එක නවත්තන්න. එහෙම නැත්නම් හිතන්නේ නැතුව කරන මේ social media භාවිතය නවත්තන්න. හිතන්නේ නැතුව කරන දේ නවත්තන්න කියලා විතරයි කිව්වේ. සෝෂල් මීඩියා තහනම් කරන්න කියලා නෙවෙයි. මොකද සමහර වෙලාවට අපි දන්නේම නැතුව සෝෂල් මීඩියා බොරුවට බ්‍රවුස් කර කර ඉන්නවා පැය ගාණක්. ඒ වගේ දේවල් කරන්න යන්න එපා. ඔයාට සෝෂල් මීඩියා ගිහිල්ලා මොනවා හරි දෙයක් කරන්න ඕන නම් ඒ දේ කිසි ප්‍රශ්නයක් නැහැ කරන්න. හැබැයි ඒක දැනගෙන අවධානයෙන් කරන්න. හරි. මෙන්න මේ දේවල් තමයි මගේ යාළුවාගේ පළවෙනි ප්‍රශ්නට මම දුන්න උත්තර. එයා තවත් ප්‍රශ්න කීපයක්ම ඇහුවා. ඒ දේවල් සමහර වෙලාවට ඔයාලගේ ජීවිතයටත් වැදගත් වෙයි කියලා මම හිතනවා. ඉතින් මම ඒව ගැනත් පුළුවන් වුණොත් ඉස්සරහට වීඩියෝ එකක් කරන්න. ඒ දේවලුත් දැනගන්න කැමති නම් පල්ලෙහා comment section එකේ පොඩි comment එකක් දාන්න. ඉතින් හැමදාම වගේ මේ වීඩියෝ එක ඉවර වෙනකම් බැලුවට ඔයාලට ගොඩක් thanks. මේ වගේ videos බලන්න channel එක subscribe කරලා නැත්නම් please consider doing so. මේ වගේම video එකකින් අපි ඉක්මනටම හම්බෙමු. My name is Prabuddha and this is Dr. John Explains. See you later.